දකුණුලක ප්‍රධාන අගනගරය වූ සුන්දර ගාලුපුරවරේ ගාලුකොළඹ ප්‍රධාන මාර්ගයේ මුහුණලා පිහිටි කිත්තංගියේ සෙනෙහසේ සංහිඳියාව සොයා අප ගිය ගමනයි මේ. තාත්තා තමිල්, අම්මා සිංහල, අම්මා හබරාදුව. ඉතින් ඒ දෙන්නගේ ඒ ජීවත් වෙන ඒ දේවල් බලලා තමයි අපේ ජීවිතත් හැඩගැස්සුනේ. මම බැඳලා තින්නේ සිංහල කෙනෙක්ව. ඉතින් අපේ පෞල් ජීවිතේ කිසිම ආරවුලක් නැතුව ලස්සන්ට ගෙන යනවා අපි දෙන්න. එකට එකතු වෙලා පන්සලට යනවා, කෝවිලට යනවා. එහෙම ආගමක් කියලා අපේ කිසිම ભેදයක් නැහැ, වෙනස්කමක් නැහැ. එයා එනෝ මාත් එක්ක කෝවිලට, ඒ වගේම මම යනවා පන්සලට. ඉතින් අපි සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉතින් අපේ ළමයිටත් අපි මේ දේ හුරු කරලා තියෙන්නේ. ළමයිටත් කියලා නෑ මේ ආගම තමයි අදහන්න ඕනේ කියලා අපේ කිසිම බලපෑමක් නැහැ. ඒගලාට කියලා තියෙන ඕගොල්ලෝ කැමති විදියට ඒ දේවල් කරගෙන යන්න කියලා අපි නිදහසේ ළමයිට දීලා තියෙනවා. දහම් පාසලේ ඉගෙනගෙන දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් හැටියට වැඩ කරලා ඊට පස්සේ දහම් පාසලේ උගන්වලා මං හිතන්නේ මගේ ගුරු සේවය අවුරුදු 18ක් විතර එක දිගට ගියායි. කෝවිල හා සම්බෙදිව ඇය පන්සල සමගද බැඳී කටයුතු කළා. පැරණි ක්‍රමයටම මේ කටින චීවරේ පඳු පෙව්වා. ඒ බෙහෙත් බඩු හොයලා ඒ ටික කරලා මේ අපේ දහම් පාසලේ ගුරු මණ්ඩලේ ළමයි ශිෂ්‍ය නායක නායිකාව ඔක්කොම එකතු වෙලා තමයි මේ පඳු පෙව්වේ කටින චීවරේ. මෙහෙ තමයි ඒක පඳු පෙව්වේ. පිටින් කොහොමත් දෙක තමිල් කතා කරන සිංහලත් කතා කරන හැම ආගමකින්ම කියන්නේ එකම දේනේ. මේ සමංගේ ජීවිතයට ගන්න පුළුවන් අත්දැකීමක් තමයි කියන්නේ. හොඳ දේවල් අරගන්න නරක දේවල් ඉවත් කරන්න. ඉතින් අපි මේ දේවල් එයාගම් වල තියෙන හොඳ දේවල් ටික අරගෙන අනිත් දේවල් පැත්තකට තියන්න. සමගියෙන් ජීවත් වෙන්න, එකිනෙකාට උදව් කරන්න. අන්න මේ දේවල්. ඉතින් අපි මේ දේවල් ටික අරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්. බුද්ධ පාසලක තමයි මම වැඩ කරේ. නමුත් මට හරි සහයෝගයක් දුන්නේ හැමෝම. ගුරුවරුද, ළමයිද හැමෝම එහෙමයි. මං දෙමළෙයි කියලා එහෙම කොන් කිරිලක් එහෙම කිසිම නෑ. ඉගලත් එක්ක හරිම සුහදශීලීව වැඩ කරා. මම ඒ දවස්වල සුනාමි ආපු දවස්වලත් පාසලේ සේවය කරා. එතකොට ඇත්තටම මට හරි සතුටුයි. ඒ කියන්නේ සුනාමි ආවයි කියලා දැනගත්තාම මේ මගේ ගෝලයෝ පවා මාව හොයාගෙන ආවා. ආව බලන්න. ඒක ඇත්තටම මට හරි සතුටුයි. හිතර කොටත් ඇස්වල කඳුළු පිරෙනවා. ඉතින් ඒ වගේ සමාජයක් තුල තමයි අපි ඉන්නේ. සැබෑ සෙනෙහස සංහිඳියාව.